මෙම දිවයාගිය බැති සිතින් දායකත්ව සපයමින් මෙ සඳහා සම්බන්ධ වන සෑම සිරු දෙනා සහ ඔවුන්ගේ පවුලු දෙසා මෙ දිවයාගේ ආරම්භයේ දීම අපදේවන් වහන්සේට යාඥා කරමු. එලෙසම වමුරු පහයි නාලිකා වෙනුවෙන් මූල්‍යමය දායකත්ව දරමින් සම්බන්ධ වන සිරු දෙනා සහ ඔවුන්ගේ පවුල්වල උපන්දිනයන් සමරන විවාහ සංවාසන සමරන මෙදින එයා උදෙසා අපි දෙමිදුන් නියදිමු. පියන් වහන්සේගේ ද පුත්‍රයන් වහන්සේගේ ද සුදහත්මයන් වහන්සේගේ ද නාමයෙන් ඔබ සමිධානන් වන ජේසු ක්‍රිස්තු වහන්සේගේ වරප්‍රසාදය දේවයන් වහන්සේගේ ප්‍රේමයත් සුදහත්මයන් වහන්සේගේ ජීවදානයත් ඔබ සිදනා සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි, අපි සුදවල්තාරේ වටා අපි ක්‍රැස්වේ සිටින්නේ ස්වාමීන් වහන්සේගේ ආදරේ කරුණාවේ ආශිර්වාදේ වරප්‍රසාදේ ලබා ගැනීමටයි. එර සුදුසන් වන පිණිස අපි අපගේ හෘද සාක්ෂි අපි සෝදිසි කර ගනිමු. අපගේ වැරදි අඩුපාඩුකම් පිළි අර ගනිමු. ඒවට මනස්ථාපනය වෙලා අපි සමාව අයද සිටිමු. සරබලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරීනි ඔබටද මා පෞකල බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පෞකලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවන්ත නිත කන්නුමරියතුමියගෙන්ද සියලු සුර දූතයන්ගෙන් හා ශ්‍රුතවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරීනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිධානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අමෘතවිල්ලා සිටිමි. සර්වබලධාරි දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවිතයට අප පමුණු වනසේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අපි ආඥා කරමු. ලොව මවා සුරකින දෙවි ස්වාමින් වහන්ස අප දෙස වහන්සේගේ නෙත් යොමු කළ මැනව වහන්සේගේ දයා කරුණා අප මත පතිත වන පිණිස අප මුළු හදින්ද මුළු ශක්තියෙන්මද වහන්සේට සේවය කරන්නට අපට වරම් දුන මැනව මේ කීද මහසුදාත්මයන් සමග එකම දෙවියන් සදාන වැඩ සිටිනා වූ රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන් අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සුද්ද පාවලුතුමන් විසින් කොරින්තවරුන්ට ලියන ලද පළමු හසුනෙන් උපුටාගත් කොටසකි. මනුෂ්‍ය ශරීරයෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වූවත් ඒ සියල්ල එකම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේත් එකම ශරීරයක් වනසේක. මන්ද ජුදෙවරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහසය හෝ වේවා, අපි සියල්ලෝම එකම ආත්මයානන් තුළ එකම ශරීරයක් වන ලෙස බෞතිස්ම ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝම එකම ආත්මයානන්ගෙන් පානය කර සිටිමු. ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයවවලින් යුක්ත වූවකි. එහෙයින් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයද වෙන්වෙන් වශයෙන් එහි අවයවයෝද වන්නහුය. මෙසේ දෙවියන් වහන්සේ පළමු කොට අපෝස්තුලවරුද, දෙවනුව දෙවැසිවරයන්ද, තුන්වනුව ගුරුවරුන්ද, ඉන් පසු හාස්කම් කරන අයද, සුවකිරීමේ වර්මලත් අයද, උපකාර කරන්නන්ද, පරිපාලනය කරන්නන්ද, විවිධ ශබ්ද ව්‍යවහාර කරන්නන්ද සභාවෙහි පිහිටුවා වදාළ සේක. සියල්ලෝම අපෝස්තුලවරුන්ද, සියල්ලෝම දිවැසිවරයෝද, සියල්ලෝම ගුරුවරුද, සියල්ලෝම හාස්කම් කරන්නෝද, සුවකිරීමේ වරම සියල්ලන්ටම තිබේද, සියල්ලෝම විවිධ ශබ්ද ව්‍යවහාර කරත්ද, සියල්ලෝම ශබ්ද පහදා දෙන්නේද,
මේවාට වඩා උතුම් දීමනා කෙරෙහි අතිශයින් ආශාවන්න. දැන් මම ඔබට වඩාත් විශිෂ්ට මාර්ගයක් පෙන්වමි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිදානන්ගේ සෙනගද බැටළු රැළද අපි වෙමු. සමිදානන්ගේ සෙනගද බැටළු රැළද අපි වෙමු. මුළු පොළොවේ සිනින් සමිදුන්නට ප්‍රීති ഘോഷ පවත්වන්න. සමිදුන්නට ප්‍රීතියෙන් වැඳ පූද ප්‍රීතිගී ගජමින් එතුමන් ඉදිරියට පෙමිණෙන්න. සමිදානන්ගේ සිනගද බැටළු රැළද අපි වෙමු. සමිදානන් දෙවිඳුන් බව දැනගන්න අප මෙව්වේ එතුමානෝය. අපි එතුමන්ගේය එතුමන්ගේ සෙනගය. එතුමන්ගේ තන බිම්වල බෙටළු වූය. සමිදානන්ගේ සිනගද බැටළු රැළද අපි වෙමු. තුති බුද එතුමන්ගේ වාසල් දොරටුවලටද තුති ගී ගාය. එතුමන්ගේ මන්දිරවලටද ඇතුළු වන්න මන්ද සමිදානෝ යහපත්. එතුමන්ගේ ප්‍රේමය ස්ථිරය සදාටම පවත්නේය. පරපුරෙන් පරපුරට එතුමන්ගේ විශ්වාසවන්තකම පවත්නේය. සමිදානන්ගේ සිනගද බැටළු රැළද අපි වෙමු. සුපුවත් ජයනද. Hallelujah, Hallelujah, Hallelujah. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ මරණයේ බලය බිඳ දමා ජීවනයත් අමරණීය භාවයත් සුභාෂණ මගින් හෙළිකර වදාළසේක. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ලුක්තුමාගේ සුදෝ සුවිශේෂින් උපුටාගත් කොටසකි. සමිදානනි ඔබ වහන්සේට මහිමය වේවා. ඉන් පසු ජේසුස් වහන්සේ නායින් නම් නුවරකට වැඩියසේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝද මහත් සමූහයක්ද උන්වහන්සේ පිරිවරා ගියහ. උන්වහන්සේ නුවර දොරටුව ළඟ වූ කල මල මිනියක් පිටතට ගෙන ලද්දේය. මල තැනැත්තේ සිය මවගේ එකම පුත්‍රයාය. ඇය වැන්දබුවකි. නුවරවාසී විශාල පිරිසක් ඇය සමගාහ. සමයන් වහන්සේ ඇය දැක අනුකම්පාකොට
හැඬීම නවත්වන්නේ ඇයි ඇයට වදහලසේක. උන්වහන්සේ ලංවේ දෙනට අත තැබූසේක. එවිට දෙන උස්සුලන්නෝ නැවතුනාහ. උන්වහන්සේ යෞවනය නැගිටින්නැයි මම ඔබට කියමී වදහලසේක. එවිට මල මිනිසා නැගිට හිඳගෙන කතා කරන්න පටන් ගත්තේය. උන්වහන්සේ ඔහු සිය මෑණියන්ට බාර දුන්සේක. එකල සියල්ලෝම බියපත්ව ශ්‍රේෂ්ඨ දිවසිවරයෙක් අප අතර පහළ වී සිටිති. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගලවන්ට වැඩියසේකයි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. උන්වහන්සේ ගැන මේ පුවත මුළු යුදෙහිද අවට ප්‍රදේශවලද පැතිර ගියේය. සුවිශේෂ වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුනේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. යෞවනය නැගිටින්න. අද දවසේ සුපුවත සුවිශේෂ දෙසට අපි මොහොතක් මෙනෙහි කළොත් නයි නුවර ඒ වැන්දපු මවගේ ඒ අම්මාගේ එකම පුතා නැති වෙලා මැරිලා. එනිසා ඇයට ඒ දරාගන්න බැරි විලාප දෙමින් හඬනවා. නයි නුවර ඒ දොරටුව ඇතුළ නගරයේ දොරටුව එදට ගෙමිනිය ගෙනෙන අවස්ථාවේ ස්වාමින් වහන්සේව හම්බ වෙනවා. ඇයව හම්බ වෙනවා. බලන්න වැන්දපු අම්මා කෙනෙකුට ඉන්න එකම පුත්‍රයා නැති වුණාම මොන තරම් වේදනාවක්ද. ඒ අම්මා තනි වෙනවා. ස්වාමි පුරුෂයත් නැහැ, එකම දරුවත් නැති වෙලා ඒ අම්මා අසරණ තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා ඇයට දරා ගන්න බැරිව ඇයි විලාප දෙමින් හඬනවා. එදා ඇය හැඬුවේ තම එකම පුතා මියැදිලා තමන් වෙතින් යන්නට යන නිසායි. ඒ විශාල වේදනාවක්. නමුත් අද සුවිශේෂ අපිට මතක් කරනවා, අද ලෝකයේ අද නූතන යුගයේ දෙමව්පියන්ට අම්මලාට තාත්තලාට අඬන්න වෙලා තියෙන්නේ ඇයි? අද අඬන්න වෙලා තිබෙන්නේ අද හුඟක් අයට. තමන්ගේ යෞවන තරුණ දරුවන් ලෝකයේ අමාංශය නිසා විවිධ දේවල් වලට අද ඇබ්බැහි වෙලා, විශේෂයෙන්ම අද මත්කුඩු වෙලා මත්කුඩු වෙන්න පුළුවන්, මත්පැන් වෙන්න පුළුවන්, තාක්ෂණය වෙන්න පුළුවන්, අනිසි සම්බන්ධකම් වලට යොමු වෙන්න පුළුවන්. තමන්ගේ තම යෞවනය තමන් විසින්ම මරාගෙන අද නූතන යුගයේ තමන් කවුද කියන අනන්‍යතාවය නැති වෙලා, තාරුණ්‍ය අනන්‍යතාවය නැති වෙලා, අම්මා තාත්තා කවුද කියලා හඳුනා ගන්න බැරි ඒ නිසා සිය ජීවිතය නැති කරගන්නවා. නැති කරගන්න තත්වයට ඇවිත් තරුණ තරුණියන් ජීවත් වෙනවා. දසමසක් උසේ තියාගෙන මේ ලෝකයට බිහි කරලා ඔවුන්ව විනාශ වෙනවා දකිනකොට දෙමාපියන්ට උසුලා ගන්න උහුලා ගන්න පුළුවන්ද? එයාට නොහඬා ඉන්න පුළුවන්ද? නොහඬා ඉඳීද? ඒ නිසා ආදරණීය දෙමාපියවරුනි, අම්මේ තාත්තේ, ක්‍රිස්තුස් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග එක ශරීරයක් අපි හැම කෙනෙක්ම. අපි උන්වහන්සේගේ සෙනඟ, උන්වහන්සේගේ දරුව, උන්වහන්සේගේ බැටළුවෝ අපි. ඒ නිසා මේ යෞවනය විනාශ වෙනවට උන්වහන්සේ කොහෙත්ම කැමති නැහැ. ඉතා නයින් නුවර වැන්දපු අම්මා වෙතට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලං වුණා වගේම ඔබේ දරුවන් නිසා හඬන ඔබේ හදවතට උන්වහන්සේ ඇතුල් වෙන්නට ඕනේ. උන්වහන්සේ මහත් දයනුකම්පාවෙන් කියන දෙයක් තමයි හැඬීම නවත්වන්න කියලා. ඒ වගේම ආදරණීය දූ දරුවෙනි, දුවේ පුතේ, ඔබට ආරාධනා කරනවා යෞවනය තාරුණ්‍ය නැගිටින්නයි කියලා. ඒ නිසා අපි යෞවන යෞවනියන් වෙස්සා යාඥා කර විශේෂාකාරයෙන් ඔවුන් වැටී සිටින වලෙන් නැකිට තම ආත්මය අවදි කරගන්නට සුදහාත්ම වරම් දෙන්නට කියලා අපි යාඥා කරමු. අද නූතන යෞවනය තාරුණ්‍ය අද විනාශ වෙමින් යන ලෝකයක අපි විශේෂාකාරයෙන් අපි මේ දිව්‍යාගය තුළ යාඥා කරමු. අපි අය වෙනුවෙන් මේ දිව්‍යාගය පුද කර සිටිමු. සකල මැවිල්ලේ දෙවී සමිධානනි, අප වහන්සේට පුදන මේ පූපය වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේඳ බලවේ සරුසාරින්න මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් සෑදුණු හේඳ අප සඳහා ජීවන දායක පූපය ප්‍රත්‍යන්ද වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. මෙම පෑන් සාමිදී රසින්න නබිරාස මගින් අපගේ මස්සවසාවිස තරම් බහැවතු ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වයේ සහභාගී වීමට අපට දව හැකි වේවා.
සකල මැවිල්ලේ දෙවී සමිධානය වහන්සේට පුදන මෙම මිදි රස වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේින්ද, මිදිවැලේ බලධාරීන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් සෑදුණු හේින්ද, අප සදාත්මික පාණේවර පත්වන හේින්ද, වහන්සේ ආශිර්වාද වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. ස්වාමී බැගෑපත් කමින්ද පස්වල දුසර පහසර ලැබව දෙවස්වාමි වහන්සේ දිරිය පුදන වහන්සේයාගේ වහන්සට ප්‍රසන්න වේවා. ස්වාමිනි මාගේ ආත්ම පහසු දැරී බැනව, මාගේ පාපීන් මාරි දොස් කළ සහෝදර සහෝදරියනි, මාගේ සහාවගේ යාගේ සරබලධාරී දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද, අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධෝ ස්වභාවයේ ත්‍යාගත සඳහාද, ඔබගේ හස්තවලින් සමිධානෝ මෙම යාගය පිළිගන්නා සේක්වා. මහෝත්තම දේවී සමිධානනි, ඔබ දාසයන් වන අපගේ පුද පඬුරු දයාවෙන් පිළිගත් දයාවෙන් පිළිගෙන අප අයදුමට කරුණාවෙන් සවන් දුන බැනව, අප එකිනෙකාගේ සහභාගීත්වයෙන් ඔබ වහන්සේගේ නාමයේ මහිමය සඳහා පුදන මේ යාගයේ මගින් සියලු ජනතාවගේ ගැලවීම සැලසුව මැනව මේ කීදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සමිධන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න සමිධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. ඔබගේ දෙවියන් වන සමිධානන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය හායිතුවන්නේ ස්වාමිනී පරිශුද්ධ වියන්නේ සිලබල සදාතන දෙවී ස්වාමිනී, අපි සමිධානන් වන කිසුණු වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැනිද අපි වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය. සාධාරණය ගැලවීම දහයකය. වහන්සේ මගින් සියල්ල ප්‍රකෘතිමත් කිරීමට වහන්සේ අභිමත වූසේක. උන්වහන්සේගේ පූර්ණත්වයට අප සියල්ලන්ද පංගුකාරයන් කරගස්සේක. දේව ස්වභාවයෙන් යුක්ත වූ උන්වහන්සේ තම අහිමිතාව බැහැර කොටගෙන ශ්‍රී කුරුසේ හෙළු රුධිරයෙන් ලොවට සාමය ගෙන දුන්සේක. එයින් උන්වහන්සේ සිළු මැවිලිවලට ඉහලින් උසස් කරනු ලැබූසේක. තමන් වහන්සේට සේවය කරන සියල්ලන්ට සදා ගැලවීමේ මාර්ගය වූසේක. එයින් ස්වර දූත අග්‍රදාදී සුරසේනා සමූහයේ නිරන්තර සාදු නාදර අපේ ගීත රාවද එක්කරෙන් වහන්සේගේ මහෝත්තම භාවය ආවි මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිධානෝ සුවිශුද්ධය. ආසත් බලවත් වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලෙහි හෝසන්නා. සමිධානන් වහන්සේගේ නාමයෙන් වඩින ඍතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලෙහි හෝසන්නා. සිය ස්වාමිනී වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවේ උල්පත වහන්සේමය. එයින් වහන්සේගේ ආත්මයන් අහසින් පතිත වන පිළිමෙන් මේ පඬුරු මත වස් වායව පරිශුද්ධවත් කරන වෙන්න අපි ආද සිටිමු. අපි සිය ඇදුනේ පඬුරු අපදේස අපගේ සම්විධානන් වන ජේසු ක්‍රිස්තු වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තිට තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ දහලස්සේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න මක් නිසාදයත් මේ ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශ්‍රී ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජන අනුභව කළ පසු උන්වහන්සේ කුසලානිද රැගෙන නැවත තුති බුදාංශකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදහලස්සේක. ඔබ සැමවෙයින් ගෙන පානය කරන්න මක් නිසාදයත් මෙය අභිනව වූ දනන්තූද ගිවිසුමේ මාගේ රුදීර කුසලානයයි. පවුකමාව සඳහා උදෙසාද බොහෝ දෙන උදෙසාදය වගුරන ලබන්නේය. මාසිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස මෙම පූපේ අනුභව කරන මෙම කුසලානෙන් පානය කරන සෑම විටම සමිධානනි, ඔබ වහන්සේ නැවත වරින තෙක් ඔබ වහන්සේගේ මරණය අපි ප්‍රකාශ කරමු. ඒ සමිධානනි, උන්වහන්සේගේ මරණය උත්ථානයේ ස්මරණය කරමින් ජීවනදායක පූපේ ගලමදායක කුසලාන වහන්සේට පුද කරමු. වහන්සේ හැමවේ සිරිමිල වහන්සේට තේවා පුද කරන සුදුස්සන් වශයෙන් සැලකීමෙන වහන්සේට තුති පුදමු. කිතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී උදිර සහභාගී වන්නා වූ අප සැම සුදාතුන් වහන්සේ විසින් එක්සත් කරන ලබන ලෙස අපි අවරද වායද සිරිමු. සමිධානනි, මුල්ලොවෙහි වැදපත්නා වහන්සේගේ සාන්ත සභාව සිහි කළ මැනව
ෆ්‍රන්සිස් නැමති අප විශ්වලේරානන්ද මල්කම් ප්‍රාන්තිත පරදුතු මන්දිතු මංගේ සහායක රදළු වරුන්ද සකල පූජක පැවිදි පිරිස් සමගම සභාව දයාවෙන් පරිපූර්ණ වණ්ඩ සලසුණු මැනව මෙලවින් වහන්සේ වෙත කැඳවාගත් මෙම දිව්‍යයාගේ සඳහා බැතිබර දායකත්ව දරූ අයවලුන්ගේ සමුගෙන මෙලව හැරදමා සමිදු ආදරේ සොයා ගිය සැමදෙනාගේ ආත්මයන් වෙනුවෙන් අපි යාඥා කරමු. දෙවිඳුන් යදිමු. මෙම දාස දාසීන් සිහිකල මැනව වහන්සේගේ උත්‍රයන්ගේ ශ්‍රී මරණයට සහභාගවන් සිළු දෙනාම උන්වහන් සමඟ උත්ථානයේ සහභාගි වීමටද වරම් දුන මැනව උත්ථානය අපේක්ෂා තුළ සැතපුුණු අපගේ සහෝදර සහෝදරයන්ද වහන්සේ දනුකම්පාවගේ විශ්වාස ඇත්ව නැසුන අනිකුත් සියල්ලන්න සිහිකර වහන්සේගේ ශ්‍රී මුහුණ යාලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව අප සියල්ලන්ට දැනුකම්පා කළ මැනව භාගිවත් දිවමාතාවන් අති පිරිසිදු කන්න මරියාවන්ද ඔතුමගේ වට සුවත්පති වූ සුදෝ ජුසේ මුනිදුන්ද භාගත පෝසුල්වරුන්ද සුදු ජුසේ වාස් මුනිදුන්ද ඇතුළු සෑම කල්හිම සදාකාලෙසිට වහන්සේට ප්‍රසංසාව ගෙනදුන් සිලුම සුදවන්තින් සමඟ සදා ජීවිත සහභාග වීම සුදුසන් කළ මැනව දොවන්නා සම භාන්සර ප්‍රසංසා කිරීමද වහන්සගේ මහිම වර්ණා කිරීමටද වහන්සගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සර්වබලධාරී දෙවී පියාණනි සුදහතන් වහන්සේ හා සමග එක්වඩ සන්නා වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහන්ට මත්වේවා. දායකන පනිත් ප්‍රගුල වෙලා දෙපදේශයෙන් පුහුණු වෙලා අපි විතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගෙහි වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවේ සිදු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කර මැනව අපට වරද කරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මෙන් අපගේ වැරදිද ක්ෂමා කළ මැනව සමීධානී සිල අයහපති අමුදාරණ මෙන්ද අම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපේ අවනත වැද සිරිමු. වහන්සේගේ කරුණාවර පිට ලැබෙන තුරු පවින් මිදී සියලු දුක් කරදරයෙන් සුරක්ෂිත වී අපේම ගැලුම් කරුවානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාගත අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමය ඔබ සමතබාමවාගේ සාමය ප්‍රතිමවාගේ ශාන්තිය ප්‍රතිමේ සුවකිය ශ්‍රාවකනවතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී වහන්සේ අපගේ භාවයන් නොතකා වහන්සේ සභාවේ විශ්වාසලක වහන්සේ කැමැත්ත පරිදිම සභාවටද දයාන්විතව සාමයද සමගිය දෙක මුදුකම දහනය කරන්නට කරුණා කළ මැනව වංසදහට වැඩවසනසේක රජකම් කරන සේක. ආමෙන්. ස්වාමීන් වහන්සේගේ ජීවමාන ස්වාමී ඔබේ හදවතේ සෑම මොහොතකම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය වදමු. ඔබට සාමය වේවා. ඔබට සාමය වේවා. ඔබට සාමය වේවා. ලොවේ පවුහරණ දේව බැඩළු බෝතකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවුහරණ දේව බැඩළු බෝතකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවුහරණ දේව බැඩළු බෝතකයාණනි අපට සාමය දුන මැනව. වහන්සේ අපගේ මාචරිත දාපත් කිම. සිතලත් කායලත් ආශිර්ව ආරක්ෂාවද්ද සෝදාය ඖෂධ බටපත් වේවා. මෙන්න දේව බැඩළු බෝතකයාණෝ මෙලොවේ පවුහරණ දරණ වහන්සේ උන්වහන්සේගේ භෝජනයට ආරාධනා තපසේ දිනාම භාග්‍යවන්ත යෝය. සමිදානනි ඔබ වහන්සේ මාතුලට වඩින්නට මම සුදුසෙක් නොවේමි. හේත වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සෝවන්නේය. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සදා ජීවනි. ආත්මික ආකාරයෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්
ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්. දෙවියන් වහන්සේට තුති පුදන ආසිරි කුසලාණෙන් පාලනය කරන විට ක්‍රිස්තු රුධිරයට පංගුකාරයෝ නොවේමුද? අප කඩා බෙදෙන පූපේ අනුභව කරන විට ක්‍රිස්තු ශරීරයට අපි පංගුකාරයෝ නොවේමුද? අපි ආඥා කරමු. සුමధుර බොදුනකින් අප සැනසූ දෙවි සමිධානිනි, අපට ලැබුණු මේ ස්වර්ගීය දීමනාවේ අනුභවයෙන් අපේ ආත්මයේද ශරීරයේද ප්‍රබෝධමත් වේවා. අපගේ තෘෂ්ණාවන්ට වහල් නොවීමෙන් ප්‍රසාද නිධානය අනුභවයෙන් අප ජීවිත නිසි අයුරින් මෙහෙයවනු සඳහා අපට මඟ සැලසේවා. මේකේ දේව ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබ සමගද වනසෙක්වා. සියලු බලති දේවි පියාණන් වහන්සේද, පුත්‍රයන් වහන්සේද, සුදහත්මන් වහන්සේද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරනසෙක්වා. ආමෙන්. යන්න සාමෙන් හා ප්‍රේමෙන් සතුටින් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දිව්‍යාගේ සඳහා දායකත්වය දරූ සිල් දෙනා සහ වබම් රූපවාහිනී නාලිකාවේ සේවය කරන සෑම දෙනා උදෙසා අපි මෙසේ යාඥා කරමු. නමෝ මරියනි ප්‍රපසාද පුණවන්තේනි, ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලත් ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසේ පලේවන් ජේසුස් ආශිර්වාද ලතාවුමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපය පුදෙසා දෙරතබේ මරණ වෙලෙහිදී ත්‍යාඥා කළ මැනව. ආමෙන්. ශ්‍රී ලංකාවේ අප ස්වාමිදුවෙනි අප නිසා යාඥා කළ මැනව. ශ්‍රී ලංකාවේ අපෝස්තුලරයන් වන සුදෝජු සේවාස් මුනිදුනි අප නිසා යාඥා කළ මැනව. දෙවියන් වහන්සේගේ සිළුම් මුනිවරුනි මුනිවරියනි අප නිසා යාඥා කළ මැනව. සන්ත කුරුසේ අධිහල මෙන් අපගේ සුරංගිත බලවා දේවා. අපගේ දෙවි ස්වාමිනි පිතාගේත් පුත්‍රයාගේත් ප්‍රීති සාතුගේත් ආමෙන්. ආමෙන්. අද දින දෙව් මැදුරට යාමට නොහැකිව නිවස්වල හෝ රෝහල් තුළ සිටමින් රෝගීව සිටමින් මේ දිව්‍යාගයට සම්බන්ධ ඔබ සියලු දෙනාටම ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය අප ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි පියාණනි.